බරපතල සම්බන්ධතාවයක් තියෙනවා. හුඟක් අය අවබෝධ කරගන්නේ නැති එහෙම නැත්නම් හිතන්නේ නැති මේ ගැඹුරට හිතන්නේ නැති මේ මෙහෙම දෙයක් තියෙනවා කියලා ඒ කරුණක් තමයි ඔය මෙතන ඇතුලේ තියෙන්නේ. සමහර විට අපි සාමාන්‍යයෙන් හිතන දේ නෙමෙයි ඊට වඩා ගැඹුරු දෙයක් මේ තියෙන ඔය පීඩාව සඳහා නැත්නම් මේකේ රෝගයක් හැටියට හැදෙන අවස්ථාව සඳහා බලපාන බව හුඟක් අය දන්නේ නැහැ. ඒක තමයි මානසික සාධකය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මේතන අය මේ රෝගිය රෝගයක් හැටියට අදහස් කරන රෝග අවස්ථා කීපයක් තියෙනවා පළවෙනි මුල්ම අවස්ථාවට කියන්නේ අම්ල පිත්ත කියලා දැන් සාමාන්‍ය ව්‍යවහාරයේ එක එක මහජනතාවගේ එක එක ඒ දැනුවත් වීමේ අවස්ථාව අනුව එක එක වචන පාවිච්චි කරනවා අපි දන්නවා සමහරු කියනවා මට ගෑස්ට්‍රික් තියෙනවා Gas tino, gas tritis tino, oi wagi wacan godak dewal pahuci karna, hamai oi hamai kama baluot oi wacan wala arti bala puama, iya atli tino ni ema arti tino, punci asal adin wai meme acara teman kaling ngeke na kiwa pi ngeke na kiwa muda, hondai, oh, deng gak kai kata karna diat tema, bilang kata tewila rogin kini diat tema, dokter mata gastric tino, mata gastritis tino. ඒ වගේ ඒ කතාව කියන ගැස්ට්‍රික් කියන එක අපි දන්නවා හුඟක් සාමාන්‍ය මහ ජනතාව භාවිත කරන දෙයක්. සමහර මේ තරුණ අය පවා භාවිත කරනවා. අපිත් කියනවා මට ගැස්ට්‍රයිටිස් තියෙනවා කණ්ඩෝනේ එහෙම කියලා. එතකොට ඇත්තටම මේකේ මොකද ගැස්ට්‍රික් කියන මේකේ මේ වචනය මේ විද්‍යාත්මක වචනය භාවිත කරන්නේ ආහාර දිරවීමේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය ආහාර දිරවීමේ ක්‍රියාවලිය. ඒ රසායනික ක්‍රියාවලිය සිදුවෙන ආහාර මාර්ගයේ උඩ කොටස විශේෂයෙන්ම ආමාශය ඇතුළත්ව ග්‍රහණය වැනි කොටස ඇතුළත්ව ආමාශය ඇතුළත්ව තියෙන කොටස ඔය ආමාශයට කියන භාවිත කරන වචනේ තමයි ඔය ගැස්ට්‍රියම් කියන්නේ. එතකොට මේ ඇතරම මේ රෝගය හැදෙන්නේ නැත්තම් මේ රෝගය මුල පටන් ගන්නෙ මේ දිරවීම සම්බන්ධ කොටස තුල. ඉතින් එතකොට මේ ඇතිවන ලක්ෂණ එක්ක උගුරට එනවා එක්ක බඩ දැවිල්ල එනවා එහෙම නැත්තම් ඉහළට එනවා පපුවේ දැවිල්ල එනවා වැනි විවිධ විදිහ දේවල් ලක්ෂණ පළවෙන්නේ මේ මෙතනින්. ඉතින් ඒකට අදාළව තමයි මේ අර වචනේ භාවිත කරන එක හරි. නමුත් ඒක හරියටම අවබෝධ කරගත්තොත් ඒ ස්ථානයේ ඒ ඉන්ද්‍රියේ මේක හටගන්න ඉන්ද්‍රියේ ඇතිවන වෙනස්කම්
නිසා තමයි ජීර්ණ ක්‍රියාවලිය හා සම්බන්ධ ඒ රසායනික ක්‍රියාවලිය සිද්ධ වෙන ආහාර මාර්ගයේ ඒ කොටසේ නැත්තම් ඒ ඉන්ද්‍රියවල වෙනස්කම් නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. හොඳයි. ඉතින් අද දවසේ මේ ගැස්ට්‍රයිටිස් කියන තත්ත්වය පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක ආචාර්යතුමන් සමගින්. දැන් මේ ඔබට අපි මැදිරිය දුරකථන අංකය මතක් කරනවා මේ පිළිබඳව ඔබට යම් කිසි හෝ කරුණු කාරණාවක් දැනගන්න අවශ්‍යයි නම් මම හිතන්නේ මේ අපි ගත්තොත් 100ක් 100 දෙනෙක් ගත්තොත් ආචාර්යතුමනි 99කටම ගැස්ට්‍රයිටිස් මේ පොඩි ළමයින්ගේ ඉඳලා මේ තත්ත්වය නිසා පීඩාවට පත් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබට අවශ්‍ය කරන දේවල් පැහැදිලිව කියලා දෙන්න අවශ්‍ය වෛද්‍ය කරුණු පිළිබඳව කියලා දෙන්න ආචාර්යතුමන් සෝදානමින් ඉන්නවා 0195 299 299 0195 299 299 මැදිරිය දොරකඩ අංකය ඔබ වෙනුවෙන් විවෘතයි. දැන් ප්‍රධානම කාරණාව දැන් ඔය අම්ල පිත්ත කියන වචනේ අපි අහලා තියෙනවා ආචාර්යතුමනි. දැන් ඒ තමයි මූලික තත්ත්වය. ගැස්ට්‍රයිටිස් කියන එක මේ ඔහොම පොඩියට දැන් බටහිර වෛද්‍ය වැඩසටහනත් අපි කරන නිසා දැන් අපි සමහර ලාවට අහලා තියෙනවා සමහර කෙනෙක් මේ මට ගෑස් කීකේ ඉඳලා අවසානයේ මේක හાર્ට් ඇටැක් එකකට ඇවිල්ලා මේ එයින් පීඩාවට පත් වෙලා තියෙනවා. මේක එහෙම වෙන්න පුළුවන්ද ගෑස්ට්‍රයිටිස් කියන තත්ත්වය නැත්තම් බොහොම සරල තත්ත්වයක්ද? ඔව් එතන තියෙන්නේත් අර හරියටම ඒ අවස්ථාව හරියටම අවබෝධ කර ගැනීමෙන් තොර වීම නිසා තමයි ඒක ඇති වෙන්නේ. හැබැයි එතන තියෙනවා යම්කිසි සාමාන්‍ය මහ ජනතාව දැනුවත් වෙලා තියෙන ආකාරය අනුව අදහස් ඉදිරිපත් කිරීමක් සිදු වෙනවා. උදාහරණයක් හැටියට දැන් කෙලින්ම කිව්වොත් මේක සම්බන්ධයක් නැහැ කිසිම විදියක හෘදේ වස්තුවේ සම්බන්ධ දෙයකට හાર્ට් ඇටැක් එකකට මේ ගැස්ට්‍රයිටිස් කියන තත්ත්වය සම්බන්ධ වෙන්නෙම නැහැ. නෑ ඒ වුණත් අපි හිතනවා දැවිලා කාපු ගමන් නෑ විතරව නෙමෙයි එතන තියෙනවා යම් කිසි සත්‍යක් තියෙනවා. අපි මට පොංචි අවසරයක් දෙන්න ආචාර්යතුමනි දුරකථන ඇමතුමක් තියෙනවා. හොඳයි. අපි එයාට අවස්ථාව දීලා මේ කතා කරමු. ආයුබෝවන් සුබ දාසන. හොඳයි. ආයුබෝවන් ආහාර මාර්ගයේ ස්වභාවිකව සිදුවෙන ක්‍රියාවලිය වෙනස් වීමකින් ඇති වෙන දේවල් ටිකක් තමයි ඒ තියෙන්නේ. බඩ පුරවා දැමීම එතකොට ඒ දැන් ඒ කියපු දේවල් ඔක්කොම එහෙම වෙන්න බෑ. ස්වභාවිකව ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිදුවෙනවා නම් ඒ ජීර්ණය සිදුවෙලා ඒ උරා ගන්න දේවල් ආහාර මාර්ගයෙන් ශරීරයට උරාගෙන මල කොටස හරියට පිට වෙනවා නම් ආහාර මාර්ගයේ තියෙන කරුණු දෙකයි ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් ආහාර ජීර්ණය අවශෝෂණය සහ මල ලෙස සහ වාතය ලෙස බැහැර කිරීම. එතකොට ඔය ටික සිදුවීමේ වෙනසක් තමයි දැන් එතන තියෙන්නේ. ඒකට මුලයි බලන්නට උනේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඒකට වෙන්න හේතුව තමයි ඒ ජීර්ණ ක්‍රියාවලිය නැත්නම් ආහාර මාර්ගයේ ඒ චලන ක්‍රියාවලිය ඒ අවශෝෂණ ක්‍රියාවලිය සහ වාතය මල පිට කිරීමේ කොතන හරි බාධාවක් තියෙනවා. ඒක මේ අපි කතා කරන්න මේ දැන් මුලින් කතා කරපු අම්ල පිත්ත රෝගය සම්බන්ධයක් නැති වෙන්නටත් පුළුවන්. වෙන බොහෝ රෝග නිසාත් මේ දේ ඇති වෙන්නට පුළුවන්. මොකද ආහාර මාර්ගය කිව්වම අපි දන්නවා මුඛයේ සිට ගුද මාර්ගයේ කෙළවර දක්වාම ආහාර මාර්ගය. ඕකේ විවිධ තැන්වල විවිධ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ජලය අවශෝෂණය වෙනත් තැන්වල සිද්ධ වෙනවා. ආහාර ද්‍රවීම වෙනත් තැන්වල සිදු වෙනවා. එතකොට ඇසිඩ් වර්ගයේම ඒ වගේ දේවල් සියලු දේවල් සිදු වෙනවා. එතකොට ඒ දේ සිදු වෙන්නට පුළුවන් ඉහළත් ආහාර මාර්ගයේ පහළ කොටස් වලත් තියෙන මොන හරි වෙනස්කම් නිසා සිදු වෙන්නට පුළුවන්. එක තැනක කියලා අපිට ඒ ලක්ෂණ දෙකෙන් ওই දෙක පුංචි ලක්ෂණ දෙක. ඒක මම පැහැදිලිව කියන්න ඕනේ බඩ පුරවක සාමාන්‍ය පුංචි අජීර්ණයකදීත් ඇති වෙන්නට පුළුවන්. හැබැයි දීර්ඝ කාලයක් තියෙනවා නම් ওই තත්ත්ව අපහසුයක් ඇටියට තියෙනවා නම් ඒක පරීක්ෂා කරවා ගන්නට ඕනේ වෛද්‍යවරයෙකුට කියලා. සමහර විට මෙතනදී මෙතන ඉහළ නෙමෙයි සමහර විට මල මාර්ගයේ සම්බන්ධ රෝගයක් නිසා වෙන්නට පුළුවන්කම. එතකොට අපිට ඒක අඳුර ගන්න පුළුවන් වෛද්‍යවරයාට ඒ පිළිබඳ සුසුකම් තියෙනවා දක්ෂ වෛද්‍යවරයාට පරීක්ෂා කරලා මෙන්න මේ රෝගය නිසා තමයි මේක තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක දිග කාලයක් පවතිනවා නම් තමන්ට අපහසුයක් විදියට පවතිනවා නම් නොසලකා ඉන්නත් එපා වැඩිපුර අද්භේත් වගේ දේවල් කර කර ඉන්නත් එපා. සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක්ගාවට ගිහිල්ලා පොඩ්ඩක් පරීක්ෂා කරගෙන බලන්නට පුළුවන් මොකක් නිසාද මේ වෙලා තියෙන්නේ කියලා.
එහෙම කරොත් තමයි ඔබතුමියට එතකොට කිසිම අපහසුවක් නැතුව ඔයක ඔය ලක්ෂණ වලින් හරි වෙන්තමනි පංච අවස්ථර ලබා දී මත එක්ක අපි කතා බහ එක තැනකින් නතර කරා දැන් මේ මේ මොකක්ද ඇත්තටම මේ ඒ තියෙන තත්වය ඔව් අපිට එතන දැන් අපි ඉස්සෙල්ලා මුලින්ම කතා කරපු දේ තමයි තියෙන්නේ මේ මේක දැන් ගොඩක් අය තිනවා කිව්වා ඇත්තටම තියෙනවා ඒ කියන්නේ මේ අපහසුකම් විවිධ විදිහේ උගුරට එනවා කියනවා බඩ දැවිල්ල කියනවා අම්ල උද්ගාරය කියලා කියනවා ඒ වගේ බඩපපෝ දැවිල්ල කියලා ඔය වගේ දේවල් බොහෝ අයට තියෙනවා. ඇයි මෙහෙම ඒ අයට තියෙන්නේ කියන එකත් අපි එක පැත්තකින් හොයලා බලන්න ඕනේ. මට නැවතත් කරදර කරන්නවා. ආචාර්යතුමා මට නිරන්තරයෙන් සාමාන්‍ය ගැමතුම් ගලාගෙන ඉන්න එක සාමාන්‍ය කාරණාව. කුමාරි මහත්මිය ඔබේ ගැටලුව අපේ ආචාර්යතුමාට ඉදිරිපත් කරන්න. හරි. කියන්න. මේ මෙනිමයි මගේ බඩ ඉන්දිලා. ඔව්. හරි අපහසුයි. මොකද ඉස්ම ගන්න අපහසුයි. මේ බඩ පපුව දෙකම දනවා. නිකම් බත් ටිකක් කෑවත් දනවා හරියටම. ඔව්. ඒ වගේම මේ සහරුගුරම් පිට වෙනවා වගේ. ඔබේ රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දයේ ටිකක් අඩු කරා නම් අපිට පැහැදිලිව ඇහෙනවා. මම හිතන නමුත් ආචාර්යතුමාට පැහැදිලි කියපු කාරණා. මේ කිව්වෙත් අර වගේම නමුත් මෙතන මෙතුමිය කියනවා දැවිල්ලක් කියනවා නේද කෑමට පස්සේ. නිකම් බත් කෑවත් දැවිල්ල වගේ තියෙනවා කියලා. එතකොට මේ දැවිල්ල කියන කාරණේ අපි දැන් ඉස්සරහට කතා කරන්න ගියා යන්නෙත් ওই කාරණා තමයි. ඒ දැවිල්ලක් ඇති වෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැවිල්ල වැඩිපුරම අපිට පෙන්වන්නේ ආහාර මාර්ගයේ උඩ කොටසින් තමයි වැඩිපුරම. එහෙම නැත්නම් මල මාර්ගයේ පහළම කොටස් වල වගේ තමයි පෙනෙන්නේ. එතකොට මේ දැවිල්ලකුත් ඇති වෙනවා නම් බඩ පිපෙන තත්ත්වයකුත් ඇති වෙනවා නම් සමා බොහෝ වෙලාවට මොකද මේ දෙකම ලක්ෂණ දෙකක් විතරයි. මේ දෙක බොහෝ රෝගවල ලක්ෂණ දෙකක්. පුංචි රෝගයක් ඉඳලා සමහර විට බරපතල රෝගවලත් ලක්ෂණයක් හැටියට තමයි මේ දෙකම තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක ආමාශයේ තියෙන සමහර විට මේ අපි කතා කරන අම්ල පිත්ත තත්ත්වය නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක තව ටිකක් එහාට ගිය වෙනත් තත්ත්වයක් නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දිරවීම වෙනස්කම් ඇතිවීමක් නිසා තමන්ට ඒකට විවිධ හේතු තියෙනවා. එහෙම ඒ කරුණු නිසා වෙන්නටත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඒක අපිට හරියටම කියන්නට බෑ මේ ලක්ෂණ දෙකෙන් විතරක් මේ තියෙන්නේ මේ රෝගය ඔබතුමියට තියෙන්නේ මේ රෝගය කියලා මම කියනවා නම් ඒක වැරදි. මොකද අපි වෛද්‍යවරයෙක් හැටියට අපිට තියෙනවා මේ ලක්ෂණ කියන්නේ කොටස. නිර්ණය කරන්න ඕනේ. රෝගය නිර්ණය කරගන්නට ඕන විවිධ රෝග වලින් වෙන් කරගන්නට. ඒක කරගන්නට පුළුවන්. සුද් හොඳ වෛද්‍යවරයෙක් ගාවට ගියා නම් ඔක දිගටම පවතිනවා නම් ඔබතුමියට අපහසුයක් හැටියට තියෙනවා නම් දිග කාලයකදී ඔක වෙනස් වෙන්නට පුළුවන්. වැඩි වෙන්නට පුළුවන්. වෙනත් දේවල් වලටපත් වෙන්නට පුළුවන්. ඒ නිසා ඉක්මනින්ම ඒක බලාගෙන ප්‍රතිකාරයක් ගන්නව නම් වඩා හොඳයි. හොඳයි. නැවතත් අපි හිතමු කතා බහට යමු. දැන් අර ඉස්සෙල්ලා කිව්වනේ මේ heart attack තත්වයක් තියෙනවා කියලා. මෙතන හුඟක් වෙලාවට වෙන්නේ මේ අම්ල පිත්ත නැත්නම් මේ ආමාශයේ තියෙන මේ ඇසිඩ් වැඩිවීම, අම්ල ගතිය වැඩිවීම, ආයුර්වේදිකින් විදිහට මේ පිත්ත කොටස් වල වැඩිවීම නිසා එන ප්‍රධාන ලක්ෂණයක් තමයි දැවිල්ල. දැවිල්ල. සමහර මේ දැවිල්ල ඉතා සුළු ප්‍රමාණය ඉඳලා ඉහළ ප්‍රමාණයක දැවිල්ලක් වෙන්නට පුළුවන්කම තියෙනවා. හුඟක් වෙලාවට මේක දැවිල්ල ප්‍රකට වෙන්නේ අපේ මැද කොටස. අපේ මේ මැද කොටස. එතකොට අපිට දැන් ඔතනම තමයි බොහෝ වෙලාවට හෘදේ වස්තුවේ ප්‍රශ්නයක් නිසා. හෘදේ වස්තුවට යම්කිසි රුධිර සැපීමේ ප්‍රශ්නයක් නැත්නම් ඒ වගේ තත්ත්වයක නිසා ඇතිවන හෘද වේදනාවක් ඇති වෙන්නේත් මේ හෘද ප්‍රදේශයේදී. එතකොට ඕක හුඟක් අයට හිතෙන්න පුළුවන් මෙතන පපුවේ මේ කැක්කුමක් ආවා දැන් මට heart attack තමයි තියෙන්නේ මේ කියලා. එහෙම වෙන්න පුළුවන්. මොකද මේකේ බරපතල විදියට එන කැක්කුම් තියෙනවා. සමහර විට මේ අම්ල පිත්ත කියන තත්වය ඊළඟට යනකොට මේක ප්‍රතිකාර කරේ නැත්නම් වැරදි විදියට මේ පිළිබඳව කටයුතු කරොත් ගෑස්ට්‍රික් අල්සර්. එහෙම නැත්නම් ආයුර්වේදයේ කියනවා අන්නද්‍රව ශූල කියලා. ඒ කියන්නේ තුවාල තත්වයට පත් වෙන්නට පුළුවන්. ඒක බොහෝ වෙලාවට තියෙනවා. ආමාශය ග්‍රහණීය ওই කොටස් දෙක ළඟ තුවාල ඇති වෙන්නට පුළුවන්. පෙප්ටික් කල්ස කියලා නවීන වෛද්‍ය විද්‍යාවේ භාවිතා කරනවා. ආයුර්වේදයේ අන්නද්‍රව ශූල පරිණාම ශූල කියලා ඒ නම් දෙකෙන් භාවිතා කරනවා. ඒ දෙකේදී සිදුවෙන්නේ ආමාශය සහ ඒ දිරවීමේ කොටස තියෙන ඉන්ද්‍රියවල තුවාල හට ගැනීම. මේ තුවාල හට ගැනීම සරල දෙයක් නෙමෙයි. අර අම්ල පිත්ත තත්ත්වයේ වර්ධනය වුණොත් ඊළඟට එතනින් නතර වෙන්න පුළුවන්. ඔක තවත් වෙලාවට ගිහලා ඊටත් වඩා එහා කියලා සමහර විට නරක පිළිකා බවට පත් වෙන අවස්ථාවලුත් තියෙනවා. මේ තුවාල. ඉතින් ඒ නිසා ඒ තුවාල වගේ මුල් අවස්ථාව වගේ ආවොත් බරපතල විදිහට දැවිල්ලක් ඇති. එතකොට ඔය දැවිල්ල සාමාන්‍ය කෙනෙකුට වෙන් කරගන්නට බෑ හෘද වස්තුවේ ප්‍රශ්නයක් නිසා ඇතිවෙන අර ඒ වේදනාවේ. එතකොට හිතන්නේ මේ ගෑස්ට්‍රයිටිස්. ඔව්. එක්කෝ ගෑස්ට්‍රයිටිස් එහෙම නැත්නම් හුඟක් අය හිතන්නේ මේක ඉවසා ගන්න බැරි තරමට තදින් එන නිසා හිතන්නේ හෘද වස්තුවේ ප්‍රශ්නයක් කියලා. ඒකයි එතන සත්‍ය තත්ත්වය. නමුත් අම්ල පිත්ත තත්ත්වය
හෘදය වස්තුවට කෙලින්ම බලපාන්නේ නැහැ හෘදය heart attack එකක් හදි වෙන්නට බලපාන්නේ නැහැ හරි මේ පිළිබඳව අපි තවත් කතා කරන්න ඕනේ මේ ඉතාමත් පුළුල් මාතෘකාවක් සහ මේ වැඩසටහනට පෙර ආතු අපේ ආචාර්යතුමන් සමගින් කතා බහ කරනකොට මට ඇත්තටම හිතුණු කාරණාවක් අපි මේ ගැන මොනවද දන්නේ කියලා ඒ නිසා විශේෂයෙන් මේ එතුමන් ආචාර්යවරේ කියන නිසා මේ මේ සියල්ල ගැන අනිත් අයට වඩා හොඳ ආකාරයෙන් පැහැදිලි කිරීමේ හැකියාව අපේ ආචාර්යතුමන්ට තියෙනවා ඉතින් බොහොම පොදු මාතෘකාවක් ඒ තමයි ගැස්ට්‍රයිටිස් කියන තත්ත්වය පිළිබඳව දැන් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් අපිට ආපු දුරකථන එමතුම් එක්ක බලනකොට ආචාර්යතුමනි මේ නිකම් බත් කෑවත් මට පපුව දැවිල්ල ගන්නවා. එතකොට සමහර වෙලාවට දැන් මම අහලා තියෙනවා විශේෂයෙන් මේ වැඩිහිටි පරම්පරාව අද ඉදිහප්ප කෑවේ අද පපුව දැවිල්ලයි සමහර සමහර කෑම අපි හිතාගෙන ඉන්නවා මේ පිටි කෑමද මොනවද මේව කෑවම ගැස්ට්‍රයිටිස් එනවා කියලා. දැන් සමහර වෙලාවට අපි ඒවට විසඳුම් හොයා ගන්නවා ටිකක් සැර කෑමක් කාලා එංග නිවෙන කෑමකුත් කෑවම මේක නැති වෙයි කියලා. ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ කෑම වලින් විතරද? ඒක තමයි දැනගන්නටම ඕන කාරණාව. අපි දන්නවනේ මේ ගැස්ට්‍රයිටිස් කියලා කියන දැන් මේ ප්‍රශ්නේ තියෙන අය ගොඩාක් ඉන්නවා. ප්‍රතිශතයක් හැටියට බැලුවොත් හුඟක් ඉන්නවා. තරුණ වයසට වැඩිපුර තියෙනවා. ඊළඟට මධ්‍ය වයසටත් ඒ වගේම තියෙනවා. ඉතින් ඇයි මෙහෙම වැඩි වෙන්න හේතු? බොහෝ අය හිතන්නේ කෑම. සර්දියක් කෑව මම හුඟක් මිරිස් කෑව ගම්මිරිස් කාපුවා ඒක නිසා තමයි ඉන්නේ කියන මතයක් තමයි හුඟක් වෙලාවට තියෙන්නේ. නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක බලනකොට සහ අපි මේ දේවල් ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙන දේ බලනකොට මේ ප්‍රශ්නේ ඇති වෙන්නට බලපාන හේතු කාරණා කීපයක් තියෙනවා. අපිට ඒක තේරුම් කරලා දෙන්න පුළුවන් පහසු විදිහට කිව්වොත් ආහාර පාන එක කාරණාවක්. ආහාර පාන වලින් ඒ වැරදි මේ ගැළපෙන්නේ නැති තමන්ට ගැළපෙන්නේ. ඒකත් මම කියන්න ඕන පැහැදිලිව. මට ගැළපෙනදී තිලින්ට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. අපේ ආයුර්වේදයට අනුව එහෙම අපේ ඇඟවල එක නැහැ. අනිත් නවීන විද්‍යාව විදිහට නෙමෙයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව. ඒක තමයි සත්‍යදී. එතකොට ඒ ආහාර පාන එක පැත්තකින් බලපානවා මේ රෝග තත්ත්වය හදන්නට. අනිත් එක අපේ ඇවතුම් පැවතුම් මේ වගේම ප්‍රධාන කාරණාවක්. මම පුංචි උදාහරණයක් හැටියට කිව්වොත් දවල්ට නිදා ගන්නවා නම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හැදියට ඒක දීර්ඝ කාලයක් කරනවා නම් මේ ආහාර ජීර්ණ පත්‍රිලේ ක්‍රියාවලිය වෙනස් වෙනවා. මේ අම්ල පිත්ත නැත්තම් මේ අම්ලවල තියෙන වෙනස්කම් ඇති වෙනවා. රෑ නිදි මරනවා නම් දිවාන් නිද්‍රා රාත්‍රි ජාගරණ ජාගරණ කියන්නේ නිදි මරන නිදි මරන ඒ දෙකෙන්ම දීර්ඝ කාලයක් තිබුණොත් අනිවාර්යයෙන්ම මේ තත්ත්වය ඇති වෙන්නට පුළුවන් මේක පුංචි උදාහරණයක් කිව්වා එතකොට ඒ ඇවතුම් පැවතුම් අපේ ජීවන රටාව ඊට වඩා අද තියෙන වැදගත්ම කරුණ තමයි මොකද්ද වෙන්නේ මානසික තත්ත්වය ඔක හුඟක් අය හිතන්නේ නැහැ හුඟක් අය දන්නෙත් නැහැ මේ ගැන එච්චර අවබෝධයක් ඇති කරගෙන නැහැ දීලා නැහැ නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන වැදගත්ම සාධකයක් තමයි මානසික වෙනස් වීම මේ අම්ල පිත්ත රෝගය හැදෙන්නට ප්‍රධාන වශයෙන් හේතු සාධක වෙනවා. අද මේක අපිට බහුල ලෙස දකින්නට ලැබෙනවා සමාජයේ. මේ මානසික වෙනස්ක කියලා කියන්නේ බය වීම නිසා වෙන්නට පුළුවන්. තරහා යාම නිසා වෙන්නට පුළුවන්. හිතේ ඇති වෙන අපි කියන්නේ ආතතිය කියලා. අද හුඟක් අය කියන මට ස්ට්‍රෙස් අද හුඟක් අද මේක නැති කෙනෙක් නැති තරම් නැතිකම් තමන්ගේ වැඩ පොලේ වෙන්නට පුළුවන් ගෙදර වෙන්නට පුළුවන් පවුල් ජීවිතේදී වෙන්නට පුළුවන් දැන් හුඟක් වෙලාවට තියෙනවා මේ 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 රෝගේ මේ අවිලා තියෙන මේ කොරෝනා ප්‍රශ්නේ නිසා දැන් රැකියාවලට යන්නේ නැහැ ගෙදර ඉන්නකොට මේක සමහර අයට මේක වැඩි ස්ට්‍රෙස් එකක් වැඩි එතනදී ඔය කරුණු කීපයක්ම තියෙනවා එතකොට එන්නේ ඒ කරුණු ආහාර සියල්ලෙම පැත්ත දැම්මත් වැවතුම් පැවතුම් වල සියල්ල පැත්තකට කරත් මේ මානසිකව අපි ඉස්සලා නිරෝගී වෙන්නට ඕන. ආයුර්වේදයේ තියෙනවා සත්ව රජස් තමස් කියලා මේ මනසත් විග්‍රහ කරනවා. මනස කොහොමද පවත්වා ගන්නට ඕන කියලා. මේ රජස් කියන කාණ්ඩයේ තියෙන පුද්ගලයන්ට මේ தත්ත්වය වැඩියෙන් හැදෙනවා. එයාට තරහ යනවා වැඩි. දරා ගන්නට බෑ. මොහොතින් මොහොත වෙනස් වෙනවා. හරි ආක්‍රමණශීලී. එතකොට ඒ වගේ දේවල් පොඩි දෙයකින් උනත් ලොකු වෙනස්කම් ඇති වෙනවා. එතකොට දැන් අර ඉස්සලා කිව්වා අපි තුමු ආහාරයක් උනත් මේ මනසින් වෙනස් කර ගන්නට පුළුවන්. ඒක මානසික தත්ත්වය ඇති සාධක ඇති කර ගන්න පුළුවන් ආහාරයක් මත සමහරට ඔව් දැන් අපි ආහාර කියලා ගත්තොත් මම එකක් දෙකක් පොඩි කරුණු කීපයක් කියන්නම් අපි දන්නවා ආහාරයේ අවස්ථා කීපයක් තියෙනවා ආහාරයේ තුල තියෙන අපි තුමු ගොඩාක් දැන් හුඟක් වෙලාවට ආයුර්වේදයේ මේක කියන්නේ පිත්ත කොටස කියන කොටස ඒ ක්‍රියාවලිය වෙනස් වෙනකොට තමයි ඒවා වැඩි වෙනකොට විකෘති වෙනකොට තමයි මේ රෝග හැදෙන්නේ ඒවා වැඩි කරන දේවල් තමයි ඇඹුල් වර්ග වැඩිපුර ගැනීම එතකොට කටුක දේවල් ලුණු සහිත දේවල් ඕකට කියනවා
කටු අම්ල ලවණ කියලා ආයුර්වේදයේ රස තියෙනවා. මధుර අම්ල ලවණ කටු තික්ත කසාය කියලා. ওই රසවල සමහර රස වැඩිපුර ගැනීම සහ ඒ රසවල යම් විකෘති වීම දැන් විශේෂ රසවල විකෘති වෙනවා. අද අද ආහාර නිෂ්පාදනයේදී හුඟක් වෙලාවට අපි දකින ওই ක්ෂණික ආහාර අපි කියන ඒ වගේ ওই தত্ত্ব තියෙනවා. එතකොට ඒක ප්‍රධාන හේතුවක් වෙනවා. මේ වෙනස ඇති කරන්නට වෙනවා. ඒ මේ රස ඒ වගේ දේවල් වැඩිපුර ගන්නකොට. අපි හිතමු මිරිස් වැඩිපුර ඒක මම පුංචි උදාහරණයක් කියන්නේ. තද ලෙස මිරිස් වැඩිපුර තියෙනවා ගන්නවා. සැරට ගන්නවා. මේක දිග කාලයක් ගත්තොත් ඒ දේ වෙනවා. එතකොට ඒ ඒ ආහාරයේ තියෙන දේවල් අනුව. ඊට අමතරව ආහාරය ගන්න වේල නැත්තම් වෙලාව ඒක අපිට හරි වැදගත් වෙනවා. බඩගින්නේ ගොඩක් වෙලා හිටිනවා නම් අන්න ඒ කියන්නේ එතකොට අපි දන්නවා අපේ ශරීරය හැදිලා තියෙන්නේ ඒ ක්‍රමවේදයේ මොකද ආචාරතුමනි ඒ කියන්නේ මේක තමයි හරිම වැදගත්කම තියෙන්නේ ආහා අපි දන්නවා අපේ ශරීරය හැඩ ගැහිලා තියෙන්නේ මේ ලෝකයේත් එක්ක තියෙන සම්බන්ධතාවයන් මම මේකට පුංචි උදාහරණයක් කියන්න මේක ආයුර්වේදේ හරි ලස්සනට පැහැදිලි කරනවා මොකද ඒක අපිට තේරුම් කරලා දෙන්න මෙන්න මේක අපි හැම දෙයක්ම මේ අද නවීන වෛද්‍ය විද්‍යාවත් අන්තිමට බලනකොට ස්වභාවයේ තියෙන දේක් තමයි උදාහරණයට අරගෙන අන්තිමට හදන්නේ සියලු දේ බැලුවොත් ඒ දෙමයි වෙලා තියෙන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කියනවා මේ ආමාශය නැත්නම් මේ ආහාර ජීර්ණ පද්ධතියේ උඩ කොටස ඒ කොටසේ හරියට ලෝකයේ සඳයි ඉරයි ක්‍රියාත්මක වෙනවා වගේ ක්‍රියාත්මක වීමක් සිදු වෙනවා. ඒකෙන් කියන්නේ මොකද්ද මේ ලෝකයේ තියෙන රස්නේ ගතිය නැති කරන්නේ සඳේ තියෙන සෞම්‍ය සිසිල් ගුණය. හුඟක් සිසිල් ගුණය නැති කරනවා ඉරේ තියෙන ඒ රස්නේ. එතකොට ওই දෙක බැලන්ස් වෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා මම මේ පුංචි සරල විදිහට කියන්නේ. එතකොට ওই දෙක ඒ වගේම ක්‍රියාවලිය මේ ශරීරයේ ආමාශය තුලත් සිදු වෙනවා. ආමාශයේ තියෙන අපි දන්නවා දිරවන්නට මේකට හයිඩ්‍රොක්ලෝරික් අම්ලයක් එනවා. ඔව්. අපි නිකන් මෙතන වැටුණොත් පිච්චලා යනවා ඔක්කොම ටික. නමුත් මේ ආමාශයේ අංගවල තියෙකේ උතෙන්ට එනවා ටික. ඒ වගේම තවත් දේවල් තීක්ෂණ සැර දේවල් එනවා. නමුත් ඒ සැර ගතිය පාලනය කරගන්න තුලනේ කරගන්නට ඒ වගේම අනිත් පැත්තෙන් අර සඳේ සෞම්‍ය ගුණයේ සිසිලස එනවා වගේ ආමාශයේ බිත්තියේ ඒකට විරුද්ධව අර තානුක කරන්න නැත්නම් ඒක බැලන්ස් කරගන්නට අවශ්‍ය දේවල් නිෂ්පාදනය. අපි ඔය බැලන්ස් එක හැඩනවනะ. ඒක හැදෙන්නේ කොහොමද? අර පැත්ත වැඩිවීම, විකෘති වීම, අර ආරක්ෂක ක්‍රියාවල් අඩු කරන දේවල් අපි කරනවනะ. දැන් අපි කෑම නොගෙන ඉන්නවනะ. අවශ්‍ය වෙලාවට දැන් මේ අපි ආමාශයේ එතකොට අපි ආහාර මාර්ගයට ඇවිල්ලා තියෙනවා දැන් දැන් බඩගින්නේ තියෙනවා අපිට බඩගින්නේ කියන්නේ අවශ්‍යයි කියන්නේ අපි ගත්තේ නැත්නම් මොකද වෙන්නේ ඒකෙන් ඒක පුච්චනවා එතකොට පස්සේ ගෑස්ට්‍රයිටිස් ඊට පස්සේ තුවාලය ඒ වගේ දේවල් නැත්නම් ඒ නිසා තමයි කියන්නේ වෙලාවට කැම ගන්න කියලා වෙලාවට කැම ගන්න පුළුවන් තරම් බලන්න ඒ වගේම දැන් අපි දන්නවා රෑ අපි 6ට 7ට කැම 7ට කැම ගත්තොත් අප උදේ 7 වෙනකොට පැය 12 එක දිගට අපි බඩගින්නේ නේද නිරන් ඉරාහාර වෙනවා තොර තවත් අපි එක පමා කරනවා නම් අද හුඟක් අයට වෙලා තියෙන රෑ නිදි මරනවා ඒ අය නිදා ගන්නවා 8-9 වෙනකන් කන්නේ දැන් විශේෂයෙන් මේ කාලය තුල වෙනවා රසියා රැකියාවත් නේද එතකොට ඒ දෙපැත්තෙන්ම මේ රෝගය ඇති වෙන හේතු වෙනවා තරුණ පරම්පරාව විශේෂයෙන් මේ ඉදිරි මෙතන තියෙන තව වැදගත්ම කරුණක් මම සඳහන් කරන්නට උනේ අපිට බොහෝ රෝග හැදෙනවා හේතු ඒ හේතුකාරකය අද හේතු ඇති වුණොත් හෙට හැදෙන්නට පුළුවන් රෝගේ සමහර විට අදමත් හැදෙන්නට පුළුවන් අපිට තද පැහැරක් වගේ එකක් වදුනොත් ඒ වෙලෙම මොතේ රෝගයක් හැදෙන්නට පුළුවන්. තවත් හේතුකාරක තියෙනවා අද වුණොත් තව මාස ගණනකින්, තව සති ගණනකින්, තව අවුරුදු ගණනකින් එහෙම හැදෙන රෝගයක් තියෙනවා. දිගට දිගට ඒ කාරණු සිදු වෙනවා. එතකොට මෙතනත් මේ වගේ මේ ක්‍රියාව අපි එදා දවසේ කෑම හරියට ගන්න නැහැ නැත්නම් ඕනකට වඩා වැඩි සැර දේවල් විතරක් ඒ නරක දේවල් විතරක්ම පාවිච්චි කරනවා නම් සමහරට පහුව දවසට රෝගය හැදෙන්නේ නැහැ. මේකේ ප්‍රතිඵල එන්නේ හොඳයි දැන් ආචාර්යතුමනි ගෑස්ට්‍රයිටිස් කියලා කොහොමද දැන් පොදුවේ අපි දන්න කරුණු කාරණා තියෙනවා පපුව දැවිල්ල සමහරට ඒක පිට වැත්තට ගිහලා නිකන් පිට හිරි වැටෙනවා වගේ තත්ත්වයක් සමහරලාට ඔලුව කැක්කුම බඩ පුරෝ දාලා ඔය අපි දන්න දේවල් මේ ඇරුණාම තවත් අපිට මේ හඳුනා ගන්න කියන්නේ අපි ප්‍රතිකාරම ලබා ගත යුතුයි කියන තැනටපත් වෙන්න අපිට හඳුනා ගන්න තියෙන ලක්ෂණ මොනවද ඔව් ඒක හරීම වැදගත් මේ ලක්ෂණ රෝගයේ අවස්ථාව අනුව අම්ල පිත්ත කියලා කියන්නේ මුල්ම අවස්ථාව මම කිව්වා ඊට පස්සේ ඒක යහට ගියාට පස්සේ අන්නද්‍රව ශූල ඒ කියන්නේ ආමාශයේ තුවාල ඇති වෙන්නට පුළුවන් ඒක බරපතල තත්ත්වය ඒක අර අම්ල පිත්ත කියන රෝගයේ උපද්‍රවයක් හැටියට කියන. එතකොට ඇති වෙන ලක්ෂණ වෙනස්. සාමාන්‍ය අම්ල පිත්ත ලක්ෂණ ඇති වෙන දේවල් තමයි උගුරට එනවා. බඩේ පොඩි පුංචි දැවිල්ලක් එනවා. ඒ දැවිල්ල පිට මේ විසිරෙන්නට පුළුවන්කම තියෙනවා. ඇඹුල් රසට උගුරට එනවා. බඩේ ගින්න හිටියොත් අපි අර ඔය පිත කියලා කියන්නේ පිත කියන්නේ හුඟක් අය කියන්නේ මේක පිත උඩට එනවා මගේ මන්දේ මගේ උරට පිත එනවා පිත එනවා කියන්නේ ආමාශය තියෙනවා අපි දන්න බයිල් කියලා කියනවා ඔය පිත ආයුර්වේද කියන්නේ ඒ කියන්නේ වචනින් කියන්නේ පිත කියන ඒ බයි එතකොට ඒකත් හරි තීක්ෂණයි එතකොට ඒ රසය දැනෙනවා
ara ambul ekak enakota amla gatiyat ekak ekathu vela yanawa pichchenawa wage kiyala kiyana e wage dewal enawa tawat meke wedagathma deyak danagannata tamanta rogayak tiyenawa kiyala tikak hoya ganna puluwan karunak thamai samaharata me tiyena tattwaya sera nathi api thimu kiri wage ehemata saumya deyak gaththama aaharayak gaththama meke nathi vela yanawa අන්න එතකොට අපිට පොඩි උදව්වක් තියෙනවා මේ නම් මට මේ ගැස්ට්‍රයිටිස් වෙන්නට ඕනේ කියන එක. ඒක නැති වෙන්නේ නැත්තම් ඒක තවත් වැඩි වෙනවා නම් සමහරට පහ වෙනකොට මේක වමන යන්නට පුළුවන්. වමනේ දක්වා යන්නට පුළුවන්කම තියෙනවා. අර තුවාලයක් වගේ හැදුනහම මේ වමනත් එක්ක ලේ පිට වෙනවා. එතකොට මලත් එක්ක මේ මේ යන ලේ මලත් එක්ක ගිහිල්ලා කළු පාටට මල පිට වෙනවා. ඔවැනි තත් වෙනවා නම් ඒ කියන්නේ හුඟක් උපද්‍රව තත්ත්වෙට ගිහිල්ලා. එතකොට ඉක්මනින්ම ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. හරි ප්‍රතිකාර ගැන කතා කරනකොට දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ මේ අපේ කාර්යබහුල ජීවිතයත් එක්ක ගැස්ට්‍රයිටිස් කියලා දැනෙච්ච ගමන් ඔය ඔළුවේ කැක්කුමක්ද පපුවේ දැවිල්ලක්ද අපිට ක්ෂණිකව දැන් ගොඩක් වෙලාවට මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ වගේ පෙත්තක් ගන්න අපිට මේ වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ අපි ගිහලා වාමසිකෙන් පෙත්තක් ගන්න ඕ ටක් ගාලා අපි ඒක බිව්වහම ක්ෂණික සහනයක් අපිට ලැබෙනවා නමුත් දේශීය වෛද්‍ය විද්‍යාව මෙතනින් එහාට ගිහිල්ලා විශාල කාර්යභාරයක් මෙතනදී කරනවා මේක ගැන අපි පැහැදිලි කරමු මං හිතන්නේ ඒ ප්‍රශ්නයක් නැත්තම් ඒ පිළිබඳ දැනුවත් වීමත් ඉතාමත්ම වැදගත් වෙනවා මේ රෝගය අයින් කරගන්න. මොකද ආයතන දෙකක් තියෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ රෝගය සඳහා තියෙන ප්‍රතිකාර පටන් ගන්නේ නැත්තම් අරමුණු වෙන්නේ රෝග කාරකය ශරීරයෙන් අයින් කරලා දාන්න. මේක හැදුනේ ඇයි? මේ හැදිච්ච කරුණ අයින් කරලා දාන්න. හැදුලා තියෙන පෙන්වන ලක්ෂණය අයින් කරන්න නෙමෙයි. මේ දැවිල්ල එන එක නතර කරන්න නෙමෙයි. රෝග නිධානයට ප්‍රතිකාර කිරීම තමයි ආයුර්වේද වෛද්‍යය. එතකොට ඒ හරියට ඒ ප්‍රතිකාරය ගත්තොත් හැබැයි ඉතින් මේකේ තියෙනවා මේ රෝගේ අර විදිහට බරපතල වෙලා උපද්‍රව තත්ත්වයකට ගිහලා සමහර වෙලාවට බරපතල ශල්‍ය කර්ම වලට පවා රෝගීන්ට භාජනය වෙන්නට පුළුවන් සිද්ධ වෙන්න පුළුවන් කරු. ඔබතුමා කියන්නේ ගැස්ට්‍රයිටිස් නිට්ටාවටම සුව කරන්න පුළුවන්ද? නිට්ටාවටම සුව කරන්න පුළුවන්. ඒක හැබැයි ඒ වෛද්‍යවරයා ඒ රෝගය පිළිබඳ හරියට දන්න කෙනා ඒක හොයනවා හොයා ගන්නවා. මොකක් නිසාද මේක හේතු වෙලා තියෙන්නේ? දැන් මොන තත්ත්වෙද මේ රෝගී තියෙන්නේ? ඒ අනුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර කරන්නට පුළුවන් ඒ ඇති වෙච්ච හේතු අයින් කරන්නට. අර මං ඉස්සෙල්ලා කියපු මානසික හේතුවක් වෙන්නට පුළුවන්. අපි කොච්චර කරත් මානසික හේතුවක් තියෙනවා නම් ඒක අයින් නොකර මොන ප්‍රතිකාර කරත් වැඩක් වෙන්නේ නැහැ. මොකද හරියට අපි හිතමු වතුර යට වතුර රබර් බෝලයක් වතුර දැම්මොත් එහෙම වතුර උඩට නෙවන්නේ. ඕක යට යන්නේ නැහැ. අපි කකුලෙන් පාගගෙන ඉන්නවා වගේ දෙයක් තමයි මේක. පාගගෙන ඉන්න තාක් කල් උඩට එන්නේ නැහැ. නමුත් කකුල අතාරපු ගමන් උඩට එනවා. මොකද යටින් පීඩනය තියෙනවා. ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කරන්නේ අර උඩට එන පීඩනය නතරම කරලා දාපුවාම එතකොට ඒක උඩට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ තෝගේ தত্ত্বය රෝගී ඇති වෙන හේතුව සහයි රෝගියාට සුදුසු ප්‍රතිකාර ආයුර්වේදයේ විශේෂ වැදගත්කමක් තියෙනවා. එකම රෝගයට මේක හුඟක් අයට පැහැදිලි වෙන්නේ නැති කරුණක්. එකම ප්‍රතිකාර නෙමෙයි හැම රෝගියාටම දෙන්න. මොකද ආයුර්වේදයේ තියෙන දේහ ප්‍රകൃති කියලා තියෙනවා. දෝෂ තත්ත්ව කියන එක එක එකනාගේ වෙනස් පොඩි වෙනස්කම් තියෙනවා. එතකොට ඒ අනුව ආයුර්වේදයේ ඖෂධ තියෙනවා. ඖෂධ විතරක් නෙමෙයි මෙතනදී තව එකක් මතක් කරන්නට ඕනේ. ආහාර විහරණ ඇවතුම් පැවතුම් උපදෙස් දෙන්න ඕන. අපි ඒවට කියනවා පත්‍යාපත්‍ය කියලා. හොඳ දේ මොකද්ද? අපත්‍ය නරක දේ මොකද්ද? ඒ දේවල් වලින් වළකින්න ඕන. ඒ දේවල් අර හේතු අනුව වෛද්‍යවරයාට පුළුවන් ඒවා නිර්දේශ කරන්න. රෝගයම විතරක් නෙවෙයි මෙතන තියෙන්නේ කියලා අපිට හිතනවා නේ. ඉතින් මේ වෛද්‍ය ක්‍රමවේදය හරහා ඔබට නිට්ටාවටම ගැස්ට්‍රයිටිස් තත්ත්වය සුව කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ නේද? නිරෝගී පුද්ගලයෙක් වෙන්න නිතින් මේ කියන විදිහට මේ කරුණු කාරණාත් එක්ක මම හිතනවා ඔබට හොඳ පිළිතුරක් හොඳ විසඳුමක් ලැබෙන්නේ නැති කියලා. මේ පිළිතුර තවත් එහි වටිනාකම මම වැඩි කරන්න වෛද්‍යතුමන්ගේ දොර කතර අංකය මම ඔබට මතක් කරන්නම්. ඔබට වෛද්‍යතුමා මුණ ගැහෙන්න කාලය වෙන් කරවා ගන්න ඒ අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම වෙනුවෙන් මෙන්න මේ දොර කතර අංකය 0112739294 0112739294 කියන දර කතන අංකයට කතා කරන්න මම හිතනවා. එතකොට ඔබට ඔබේ ওই ප්‍රශ්නෙට ඔබේ ගැටලුවට ඔබට විසඳුම් ලබා ගන්න පුළුවන්කම ලැබෙවි කියලා. ඉතින් අද දවසේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය LPA කරුණාතිලක වෛද්‍යතුමන් අපි සමගින් සම්බන්ධ වුණේ. මම හිතනවා මේ හරහා වෛද්‍යතුමන් ඔබට ආචාර්යතුමන් ලබා දීපු දේවල් එක්ක ඔබ ගොඩක් නොදන්න කරුණු කාරණා ඉගෙන ගන්න. ඉතින් හැමදාම මේ වගේ අපිට වටිනා කියන දේවල් ඒ කියන්නේ
සාමාන්‍ය ක්‍රමවේදයට ගොඩාක් එහාට ගිහිල්ලා දේවල් අපිට කියලා දෙන ආචාර්යතුමන් බොහොම ස්තුතියි අද දවසේත් අපිත් එක්ක සම්බන්ධ වුණාට අයබෝන් කියලා සමුදෙන්න අයබෝන් හොඳයි ඉතින් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න